අතරින් ප්‍රධාන භාෂා ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි මොකක්ද? විදක්ත භාෂාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සමකාලීන සමාජය තුළ උගත් බහුශ්‍රුත බුද්ධිමත් අය අතර භාවිතාවට ගන්න විධිමත් සහ සංකීර්ණ භාෂා ශෛලියක් භාවිතාවට අරගෙන ඕනනම් අපිට පුළුවන් ග්‍රන්ථකරණය දෙන්න නැත්නම් මොකදද? ඊළඟට කරෙක්ට් පුළුවන් ගැමි සරල ව්‍යවහාරෝචිත ගමේ කොටේ භාවිත කරන සාමාන්‍ය ගැමියාගේ පස භාවිතයට අරගෙන පුළුවන් ඕනනම් පොතක් රචනා කරන්න. තවත් ඕනනම් පුළුවන් මිශ්‍ර සිංහල බසක් භාවිතාවට ගන්න. තවත් ඕනනම් පුළුවන් හෙළ බස භාවිතාවට ගන්න. කියන්නේ ශුද්ධ සිංහල බස. දැන් අමාවතුරේ බස දෙස අවධානය යොමු කළ විට ඔය අතරින් විදග්ධ බසද නැත්නම් ගැමි ව්‍යවහාරෝචිත බසද එහෙමත් නැත්නම් මිශ්‍ර සිංහල බසක්ද එහෙම නැත්නම් හෙළ බසක්ද භාවිතාවට අරගෙන තියෙන්නේ කියලා අපි බලමු. ඒක තමයි වැදගත්ම කාරණා. එතකොට අපි ওই ප්‍රශ්නෙට ප්‍රවේශය ගන්න. අපිට පෙර පුහුණුවට අදාළ අපි දන්නවා කලින් ලැබු ප්‍රශ්නේ භාෂාව අහිංසක ධර්ම මිලිම රූප දක්වා විකාශය ඒට අදාළ ලියාගත් ප්‍රවේශයක් තියෙනවා. ඒ ප්‍රවේශය තමයි අමාවතුරු කුලකෝමිකේ නිර්මාණයේදී පොළොන්නර යුගයේ රචනා කරන ලද්දකි. බුදුරදුන්ගේ පුරිස ධම්ම සාරතේ කොනේ මේ නිරූපණය කරන අහිංසක ධර්ම මිලිම රූප දක්වා විකාශනයේ පහත නිදසුන් මගින් විවරණය කළ හැකි. ඒක තමයි අපි පුහුණු කරගත් ප්‍රවේශය. ඒට අදාළ වෙනත් කර්ම ඔබට ප්‍රවේශය සඳහා අන්තර්ගත කරගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. දැන් අපි මේ ප්‍රශ්නයට අදාළවත් එහෙම තමයි ප්‍රවේශය ලියන්නේ. කොහොමද? අමාවතුර ගුරුලගෝමීන් කියන්නේ නිර්මාණයේ පොළොන්නර යුගයේදී රචනා කරන නර්තකි. බුදුරදුන්ගේ පුරිස ධම්ම සාරතේ ගුණය මේ නිරූපණය කරයි. අමාවතුර කතුවරයා කතා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත් භාෂා ශෛලිය මෙලෙස විවරණය කළ හැකි. පෙරේ තුනයි. පාඩ තියෙන්නේ මේ පෙරේ තුන දෙයලා ප්‍රශ්නෙට යටින් ප්‍රවේශය අරගෙන ප්‍රශ්නෙට අන්තර්ගත වෙයි. හරි පාඩ තියෙන්නේ මේ ප්‍රවේශය ලියන්න. ලෑ. අමාවතුර කුරුලගෝමීගේ නිර්මාණයේදී පොළොන්නර යුගයේදී රචනා කරන ලද්දකි. බුදුරදුන්ගේ පුරිස ධම්ම සාරතේ ගුණය මේ විවරණය කරයි. අමාවතුර කතුවරයා කතා ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළ භාෂා ලක්ෂණ මෙලෙස විවරණය ලක්කල හැකි. ලෑ. හරි දැන් අපි කතා කරන්නේ අමාවතුරේ භාෂාව. අමාවතුර භාෂාව ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් අපි ප්‍රවේශය ලිව්වා භාෂාවට අදාළ අපි පළවෙනි භාෂා ලක්ෂණය කතා කරන්න හදන්නේ. ඒ තමයි අමාවතුරට ගන්න භාෂාවේ එක ලක්ෂණයක් තමයි මාවතුරේ භාෂාවට ගන්න එක ලක්ෂණයක් තමයි හෙළ බස. හරි හෙළ බස. දැන් මම කිව්වා සද්ධර්ම රත්නයේ පාවිච්චි කරේ ගැමි සරල බස් වහර කියලා. ඒ වගේම සතර කම්මතර නැත්නම් ජාතක පොතේදී අපි භාවිතාවට ගත්තා කිව්වේ පාලි සංස්කෘත මිශ්‍ර වෘත ගන්ධීය භාෂා ශෛලිය. ඔබ දන්නවා අපිට තේරෙනවා අක්ෂර මාලාවන් කීපයක්. එකක්
शुद्ध सिंहल अक्षर माला अनित्यकता मिश्र सिंहल अक्षर माला अनित्यकता स्थित संग्रह वर्ण माला अनित्यकता नूतन व्यवहार अक्षर माला स्थित संग्रह संग्रह अक्षर माला तीन आकृति हा शुद्ध सिंहल तीन आकृति स्थेगा मिश्र सिंहल अक्षर माला तीन आकृति पना सतरा नूतन व्यवहार अक्षर माला तीन आकृति हेट දැන් අවතින් අවතින් වලට භාෂාව සංකීර්ණ වෙලා තියෙන විදිහ සහ අකුරු වැඩි වෙලා තියෙන විදිහ මේ හෙළබස එක ලක්ෂණයක් තමයි ශුද්ධ සංග්‍රහයේ තියෙන 30යි ශුද්ධ සිංහලයේ තියෙන 32ක් මේ 32ක් වෙන්නේ එනේ මේ ඇයන්න කියන අකුර අලුතෙන් ඇයන්න සහ ඈයන් ශුද්ධ සිංහලයේ තියෙන හරි මේ ඇයන්න භාවිතා කරන එක අපිට හෙළබසේ දකින්න පුළුවන් ඔය හෙළබස කියන එකටම තමයි කියන්නේ හෙළබස කියන එකටම තමයි කියන්නේ හෙළු බස කියලා. හෙළු බස. හෙළු බස. දැන් ඔය අපේ විරිත් කියලා දෙන පොත. එළු සඳස් ලකුණට අපි කියනවා හෙළු සඳස් ලකුණ කියලා. එතකොට මේ හෙළු කියන වචනේ අර්ථය තමයි හෙළ කියන්නේ. හෙළ කියන්නේ සිංහල. එතකොට එළු සඳස් ලකුණ කියලා කියන්නේ සිංහල සඳස් ලකුණ කියන්නේ ඒකම අපිට කියන්න පුළුවන් හෙළු සඳස් ලකුණ කියලා. එතකොට හෙළුවෙන් කියනවා කියලා කියන්නේ කවුරු හරි රෙදි නැතුව කියනවා කියන එක නෙමෙයි. හෙළුවෙන් කියනවා කියලා කියන්නේ සිංහලෙන් කියනවා. දැන් ඔයාට හදිස්සියේ කියන්නත් මම මේතොට සිංහලෙන් කියන්නේ ඊට පස්සේ ආයි කියන්නේ මතක තියාගන්න හොඳ සිංහලෙන් කියන්නේ කියන එක ඕනවාට කියන්න පුළුවන් මම මේ හෙළුවෙන් කියන්නේ ආයෙ ලා කියද්ද තියන්න බමට හෙළුවෙන් කියන්න කියලා වුණා කියන්න පුළුවන් හරි එතකොට මේක සිංහල දන්නට කෙනෙක් නම් කියන්න පුළුවන් ඕ මම ඔබ කැමති ආයෙ පාරක් හෙළුවෙන් කියනවනේ නැවත වතාවක් මේ වරදේ ඉටු කරන්න ඉඩ තියෙනවා සහ හෙළුවෙන් කියනවා කියලා කියන හැතරම මේ සිංහලෙන් කියනවා කියන්නේ ඔකට පැරණි කවියෝ ඔය පරිසරය සබහා ධර්මේ වර්ණනා කරනකොට ඔකට කිව්වා හෙළයෙන් වර්ණනා කරනවා එළුවෙන් වර්ණනා කරනවා ඊට පස්සේ මේ ඒකට කියන්න පුළුවන් වුණා හෙළුවෙන් වනනවා කියනවා වනනවා කියන්නේ වර්ණනා කරනවාට හෙළුවෙන් කියන්නේ සිංහල ඒක සිංහලෙන් වනනවාට සිංහලෙන් වර්ණනා කරනවාට කියන වචනේ තමයි හෙළුවෙන් වනනවා කියන්නේ දැන් ඇත්තටම මේ අපේ ශුද්ධ සිංහලයේ තියෙන වචන මේවා දැන් එහෙම පාවිච්චි කරන්න ඉතින් ටිකක් හක්ක තලා ගන්න වෙන රයිසගේ වෙනවා නමුත් ඉතින් හරියට සිංහල ඉගෙන ගන්නවා නම් ඇත්තටම මේවා එහෙම අසැබී වචන නෙමෙයි මම බය නැතුව කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ ඉස්සර පාවිච්චි කරපු වචන තියෙනවා ඕනතරම් අපි අද නිකන් අසබ්බ වචන කියලා හිතන දැන් සමහර ඒවා මට මේ ගෙදර හින්දා කියන්න බැ නැත්තම් මම ඕවා උදාර කියලා දෙන්න ඒ නිසා මම පොඩ්ඩක් එක බ්‍රේක් කරලා අතරමගදී එහෙම කියන්න අවස්ථාව ලැබුණොත් මම කියන්න ඉතාම දරුණු වචනවල ඉඳලා ඉතාම තරම් වැඩි බරක් නැති වචනවල පවා ඉතාම බරපතල සිංහල අරුතක් තියෙන වචන. දැන් ඔය එක තැනක තියෙනවා නටුවාවේ අට කතාවේ ඇත්තෝ කතිපොති සුගති නැත්තෝ සුත්ත පෙරලා බලති. දැන් ඔකම අපිට ටිකක් බර හැල්ලු කරලා කිව්වේ. දැන් ඔයාලා දන්නවා මේ මෂා කරන්න මේක ඔබ තේරුම් ගන්න මට දැන් මෙතන කියන්න බැරි නිසා සහ ඔයාලගේ කේවල වලින් පසුබිමත් එක්ක කියන්න බැරි නිසා අපි දන්නවා අහසේ තියෙන සඳ දැන් මේ සඳ කියන එක අපි පාවිච්චි කරනවා හඳ කියලා. හරි. සායන්න වෙනුවට අපි පාවිච්චි කරනවා හයන්න. දැන් ඔයාලට පුළුවන් සුත්ත පෙරලා බලද කියන එක හැබැයි වශයෙන් තියෙන්නේ කොහොමද කියලා හරියටම හඳුන ගන්න ඕන නම් සායන්න වෙනුවට හයන්න මාරු කර ගන්න වෙනවා. එතකොට තමයි නිවැරදිම වචනේ. දැන් සුත නැත්තම් සුතුනි සුත් සුත්ටි කියලා කියන්නේ බිහි කරන්නේ දැන් අපි හදිසිය කාට හරි කේන්ති කියන් බයිනවනේ සුත කයි වෙන්න හරි සුත කිත් මෙහෙම බයිනවනේ අපි කරා මේක තමයි පැරණිම අම්මට කියන වචන දැන් එහෙම ඔබ ගිහලා අම්මට කිව්වොත් එහම හාක්ක දට්ටික් කරලා අතට දෙනවා ඒ කියන්නේ ඒ තරම් මේක අපේ ශුද්ධ සිංහල වචන. මේක තමයි ඔරිජිනල් රියල් අම්මට කියන වචන. දැන් එහෙම කියලා ඔක කිව්වොත් එම හාක්කේ දට්ටින් ගලවන්න තමයි එන්නේ. හරි.
එතකොට මේ අපේ සැබෑම සිංහල භාෂේ අම්මා පිළිබඳ ඒ කියන්නේ බිහි කරන්නේ බිහි කරන්නේ කියන එක තමයි මේකේ අදහස. ඉතින් බිහි කළ කෙනාගේ පුතා කියලා තමයි අපි ඔය කේන්දරේ බයින්නේ. මේක තමයි සුද්ධ සිංහල වචනේ. ඒක තමයි අපේ භාෂාවේ ඔරිජිනල් රියල් අම්මට කියන වචන. ඔය රියල් වචනේ දැන් එහෙම කියන්න යන්න එපා. රියල් වෙලා තමයි එන්න වෙන්නේ. හරි. ඒ නිසා මේ සාමාන්‍යයෙන් එහෙම අපේ සුද්ධ සිංහලයේදී විච වචන නූතනේදී අපි එහෙම භාවිතාවට ගන්නෙ නැහැ. මංකිවනේ අර තියනවා කියලා අකුරු දෙකක් ඒ තමයි ලංකාවේ තේටි මේ හෙළ බස පාවිච්චි කරන කවි ලේන යුග පුරුෂය. එයාගේ නම කුමරතුංග මුනිදාස්. හරි, කුමරතුංග මුනිදාස්. කුමරතුංග මුනිදාස් මේ හෙළ හවුල පටන් අරගෙන මේ හෙළ භාෂාව රැකගෙන පොඩ්ඩක් ඉස්සරහට ආවට කට්ටියට ඒක අල්ලලා ගියේ නේ. ගතියක් තිබෙන්නේ. තාපටි ට්‍රයි එකක් දුන්නා රයිපියල් දෙන්නකෝ අලව් විසි සැබිහෙලි වගේ කට්ටිය අමරසිරි ගුණවලු වගේ කට්ටියේ මේ හෙළ භාෂාව ඉස්සරහට අරගෙන යන්න පොඩි ට්‍රයි එකක් දුන්නා. ඔය දැන් එක එක නම් දාන්නේ හෙළ භාෂෙන් තමයි. ඔය අරසෙන් අවුරුද්ද හරි ප්‍රසිද්ධයි ළමයින්ට නම් දාන. හරි. සමහර දාන නම් කියවන්නත් බැහැ. ඒවා කියවෙන්නේත් නැහැ. දිවේ නහරකට ගහනවා. ඒ නම් කියනවා. ඉතින් අපේ කෙනෙක්ට දාලා දෙන එයාගෙනම ලහන් වේවි. බුදුහාමෝ ඒකේ තේරුම හොයන්න බෑ. සිංහල හද්ද කෝසේ ගත්තා. හරි. ඉතින් ඒගොල්ලෝ හිතුමනාවට තමයි තේරුම් කියන්නේ. අපේ තුනට ඒක දෙනවා. ඒගොල්ලෝ දාන නම් වලට සිංහල තේරුම් ගන්න කියලා. හරි. දැන් ওই ජැක්සන් ඇන්තනි, කියන්නේ ඉංග්‍රීසි නමක් නේ. ජැක්සන් ඇන්තනිගේ නම අරිසෙන් අවුරුදු සිංහලට හරවනවා. කොහොමද හරවන්නේ? ජැක් කියන්නේ කොස්නේ. හරි. 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 ජැක් කියන්නේ කොස්නේ. ජැක් කියන්නේ කොස්. හරි. කොස්සල්ට සිංහලෙන් කියන්නේ පනා. දැන් කොස්මලට කොස්මල කියන්නේ පනා මල කියලා කියනවා. ඒතර කොස්සල්ට කියන්නේ පනා. ජැක්සන්. සන් කියන්නේ ඉර. S A N සන් කියන්නේ පුතාන්. එතකොට පනා. පුතා කියන එක හැදුවා පුත්‍ර කියලා. දැන් පනා පුත්‍ර. ජැක්සන් අන්ට්. අන් කියන්නේ ආන්ට්. ආන්ට් කියන්නේ කුඹියා. එකට දැම්ම කුහුඹු. කුහුඹු. Jackson and honey. Honey කියන්නේ පැණි. දැන් මාකට පැණි. යා. පනා පුත්‍ර කුහුඹ පැණි. ඔන්න සිංහලෙන් නම හදපු. දැන් මේකේ නමේ සිංහල තේරුම අපි හොයන්න ගණන් එමු අපිට සිංහල එපා වෙලා සසර කර කියලා යන යන්න මේ නිරන්ජන කකට වගේ මේ විදියට සිංහල නම් දාන්න ගියාන. හරි. දැන් ඔයා උඩින් ලියා ගන්න. ඔය කතාව ටික අස්සෙන් උඩින් ලියාගන්න. අමාවතුර කතුවරයා. අමාවතුර කතුවරයා. අමාවතුර රචනා කිරීම සඳහා අමාවතුර කතුවරයා අමාවතුර රචනා කිරීම සඳහා අමාවතුර කතුවරයා අමාවතුර රචනා කිරීම සඳහා හෙළබස භාවිතයට ගෙන ඇත. හෙළබස භාවිතයට ගෙන ඇත. නොමුසු හෙළබස භාවිතයට ගෙන ඇත. හෙළබස භාවිතයට ගෙන ඇත. හෙළබස භාවිතයට ගෙන ඇත. මොනද දැන් මතක තියාගන්න ඕන ළමයි. අමාවතුර කතුවරයා අමාවතුරලයන්ට පාවිච්චි කරපු භාෂාවේ ලක්ෂණ එකක් තමයි සමකාලීන හෙළබස භාවිතාවට ගත්ත කියන්නේ. ආයෙම ඉතින් මතක් කර කර ඉන්න දෙන්න එපා. රවිදී ඇනුමර අර හිටිය කමක් නැහැ. මොන මතක තියාගෙන ඉන්න ඕන. හරි. ඊළඟට හෙළබස. රවිදී බලන කාටද කියන්නේ. හරි. හෙළබස. මොන මතක තියාගන්න ඕන. හෙළබස. හරි. නැත්තම් හෙළුබස කියලා ලිව්වොත් වරදක් නැහැ. සිංහලෙන් කියන්නේ හෙළුවෙන් කියන්න ඕන. දැන් හෙළුබස මතක තියාගන්න ඕන. හරිද? හෙළුවෙන් කියලා හෙළුවෙන් ආගෙන හරි කමන්නේ හෙළබස මතක තියාගන්න ඕනේ අමා වතුර කතුවරයා භාවිතාවට ගන්න. හෙළබස භාවිතයට ගනි. එහෙම නේද කිව්වේ? හරි.
අහිංසක අහිංසක දේශපාමොක් ඇදුරු පාවුල සෙල්ප හදාර दिशा पावक अदरतुवागे नोमाद सेनेहसट दिशा पावक अदरतुमागे नोमाद सेनेहसट अहिंसक पात्रवे अनेक शिष्यो ए दिस 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 ईर्ष्यावेन कथिका करण आकार ईर्ष्यावेन कथिका करण आकार ईर्ष्यावेन कथिका करण आकार ईर्ष्यावेन कथिका करण आकार हेलबस भावितेट गेन हेलबस भावितेट गेन हेलबस भावितेट गेन मेलेस विवरणय कराय मेलेस विवरणय कराय कोमद विवरणय मेन मेम अयस्क मानवकया आतन पटन गेन एपी नोपेनेम हा अपी नोपेनेम हन अवद अपी नोपेनेम हन अपी हेमने अहिंसक मानव क्या आतन पटन गेने ते अपी गेने गेने के लिए देंगे अन्य देंगे अन्य गेना किया देंगे अपी अपी के लिए अन्य ने अपी किया ने अपी किया तो फट हेलपस ऐ दे आयन ने पावी चुई ना ऐनी साथ तमाम में गेने अपी के लिए और ना अपी किया ना हेलपस पावी चुकला मेरी तेरे कथा करा के ना और ना अपी उपुटने दान वा अहिंसक मानव के आतन पटन एपी नोपेनेम हर एपी नोपेनेम वो किसे बिंदुअम हर वो किसे बिंदुअम हर एपी नोपेनेम हर वो किसे बिंदुअम हर पैने गन्ना हो पैने पैने गन्ना हो पैने गन्ना हो उत्तरुता तुले दान्दे उत्तरुता तुले दान्दे अहिंसक मानव के आतन पटन गिने अपि नोपेने ऊहु किसे बिंदुअम हा बैनगन्ना हु बैनगन्ना हु बैनगन्ना हु राइट एक हारे टम वाला दाग है ना तेरा नहीं हरे तेलेवरें मैंने कहा ना उन्हें एक भाषा लक्षण है कभी कथा कला
ඒ තමයි හෙළබස භාවිතාවට ගන්නවා කියන එක. අපි යන හදන දෙවනි එකට. හරි. දැන් මේ බලන්න. පළවෙනි එක හරි. අපි යනවා දෙවෙනි එකට. පළවෙනි එක මෙන්න හෙළබස භාවිතාවට ගත්ත කියලා අපි ලිව්වා. අපි මේ වෙන එතකොට ගේ නැ මේ නිසා මේක හෙළබස කියලා අපි කිව්වා. හරි. හෙළබස. Right. දැන් එතකොට අපි ඊළඟට යන භාෂා ලක්ෂණය. දැන් අපිට ඊළඟට පුළුවන්. මේක වට උදාහරණ දැනටත් පේනවා. ඩොකියුමන්ට් එක පේන්නේ නැහැ. මොකුත් පේන්නේ නැහැ කියලා කියන්නේ. ඩොකියුමන්ට් එක පේන්නේ නැද්ද? මම ආයෂා කරා. දැන් පේනවා. දැන් පේනවා නම් මට chat box එකේ දාන්න පේනවා කියලා. Yes. Right. දැන් අපි පළවෙනි එක එතකොට හෙළබස ගැන කිව්වේ. හරි. කතා කරේ හෙළබස ගැන හෙළබස ඊළඟ එක තමයි භාෂා ලක්ෂණ අතර තව එකක් තමයි සංවාද හා දෙබස් සංවාද හා දෙබස් හරි සංවාද හා දෙබස් භාවිතාවට ගැනීමත් සාමාන්‍යයෙන් කතාවක් රසගත ගන්න කරන තවත් එක භාෂා උපක්‍රමය. දැන් මට මතකයි මම තරමක් කුඩා කාලේ ලංකාවේ මල් පත්‍ර කාර්යයක් ගොඩක් හිටියා. සුචිය ප්‍රනාරච්චි, මදාරා වඩුගේ, තවතිප්පා, තවතිප්ප දෙනෙක් හිටියා මට ඔය අතරින් මතක වෙන්නේ ඉතින් කිව්වේ. ඒගොල්ලෝ මේ තමන්ගේ කතාව රසවත් කරන්න දෙපස්සා සංවාද දැම්මා. ඒ අතර මට කීපයක් මතක් වෙනවා මම වෙලාව නැති නිසා ඒවා කියන්න තු විස්තරාට යන්න. දැන් මේ සංවාද හා දෙබස් භාවිතාවට ගැනීමත් කතාවක භාෂාව එහෙම නැත්නම් භාෂා ලක්ෂණයක් විදිහට කතාවක් රසගන්නවන්ට යොදා ගන්න පුළුවන් එකක්. දැන් නූතන නව කතා කෙටි කතාවල පවා මේ සංවාද හා දෙබස් භාවිතාවට ගන්න. දැන් උදාහරණයක් සතර කම්මන්ත්‍රණයේදී දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ගැත කියවාචාරණී කියලා අපි සතර කම්මන්ත්‍රණයේ භාෂාව ගැන කතා කරද්දී ඔබට මතක ඇති අපි කතා කළා සංවාද හා දෙබස් ගැන. ඔබට මතක නම් උක්කසේන කතාවස්තුවේ පුත තෙලලස කිරීම තොපටත් අපටත් තරම් වේ තරම් තනකින් සරණක් ගෙන උත් පාවා දෙම්හ වගේ දෙබස් අපි භාවිතාවට ගත්ත කියලා කිව්වා. ඒ වගේම අපි අපටත් වැසිකිලයක් වගේ කතාවක් ගත්තොත් ඒ වැතුල තෝනතරන් දෙබස් තියෙනවා. වැසිකිලයක් තියෙනවද? මේ මොන වැසිකිලද මහත්ය? ඔන්න ඔතනින් පාත් වෙන්න. මේ වගේ සංවාදා දෙබස් එකෙත් අන්තර්ගත වෙනවා. ඊට අමතරව වැද්දේකම නව කතාව ගත්තොත් මොකක්ද උඹේ නම නමය කොහේ ඉඳලා දාවේ මම වැද්දේකම මං කොහොම ඉස්සර ඉඳලා අහලා තියෙනවා දැන් මේවා සංවාදා දෙබස් මේ නූතන නව කතාවලත් නූතන කෙටි කතාවලත් පැරණි සාහිත්‍ය ග්‍රන්ථවලත් මේ සංවාදා දෙබස් භාවිතාවට අරන් තියෙනවා මානිකන් හිතන්න මේ දියුණු තාක්ෂණික යුගයක නව කතා කෙටි කතාවල් රසගන්නවන්න භාෂාව දියුණු වෙන හැරිලා මේව පාවිච්චි කරපු මේ භාෂා ලක්ෂණ පොළොන්නර යුගයේදී පවා අපේ රටේ දකින්න ලැබුණා කියලා කියන්නේ ටිකක් භාෂාවේ සා සාහිත්‍යමය පැත්තේ දියුණු වෙන ශිෂ්ටාචාරයක් අපිට තිබ්බ කියන එක වැදගත් සාධකයක්. ඒ කියන්නේ ලෝකයේ අනිත් භාෂාවන් නිර්මාණය වෙන්නත් කලින් දැන් ඔය ඕක ලියවෙන්නේ පොළොන්නර යුගයේදීනේ. ඒතර පොළොන්නර යුගයේදී ඔවැනි භාෂාත්මකත් ලක්ෂණත් එක්ක වගේ ග්‍රන්ථයක් ලැබෙනවා කියලා කියන්නේ අපි ටිකක් සාහිත්‍යමය නැත්තම්
शास्त्रीय में धनुम टीका कुलुल विद्या टा तिपुना कहने का वो किंग क्या ना पुलो हरे इतना कोटा अमावत्व ऐतुले अपना हम बोले संगवाद हादिका स्मरो अपने गोड़ाक कोणे ने एकाक देकाक तिपुना बपना बार बार तभी तो उत्तर एक कर दागा ना ये अतर आप एकाक गानवा संगवाद हादिवस अतर टा एक तमाई मिलने में दवस गैसे सुवधाई पीलवी රජ දවස් ගියසේ නසු වේ. රෑ මාගේගේ මගුල්ලවි දිලි. රජයට හෝ දිවියට අන්තරාවේ යන සිටි නිදි නොලත් මී. කිය. හරි. දවස් ගියසේ සුවදයි පිළිවිද රජ දවස් ගියසේ නොසුවයි රෑ මාගේ මගුල් ලැබි දිලිනේ රජයට හෝ දිවියට හෝ අන්තරාවේ යන සිටින් නිදි නොලත් මී කීය මහරජ නොබව මාගේ කුමරෙක් උපන් දැන් මේ බමුණා සහ රජු අතර සිද්ධ වෙන සංවාදය අමාවතුර කතුවරය හරි ලස්සනට ගොඩනගෙන වේදී හරි අපි ලියමු මෙහෙමනේ අමාවතුර කතුවරය अवस्था निरूपणे भी अमावतुर खातुवरया अवस्था निरूपणे भी अमावतुर खातुवरया अवस्था निरूपणे भी सजीवी संवादा देवस बाविते टगन सजीवी संवादा देवस बाविते टगन सजीवी संवादा देवस बाविते टगन अहिंसक उपन विनय अहिंसक उपन विनय सियल नुवर आयुध दिलेसे 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 राजू के मालिके आयुध राजू के मालिके आयुध दिलीसीम पिलेबन राजू के मालिके आयुध दिलीसीम पिलेबन रजुत बमुनात अतर सिधुए रजुत बमुनात अतर सिधुए खताब රජුත් බමුණාත් අතර සිදුවෙන කතාබහ සජීවී සංවාදයකින් නිරූපණය කරන්නේ මෙලෙසින් 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 වන කතුවරයා සංවාද හා දෙබස් භාවිතාවට ගන්නවා සජීවී දෙබස් කතාව රසවත් කිරීම සඳහා ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔය උපුටනේ මෙන්න මේක බලාගෙන එතෙන්ට අතුලත් කරගන්න හරි මං ෂෙයා කරන්න ඔයාට තියෙන්නේ ඒක එතෙන්ට අතුලත් කරගන්න දවස් ගියසේ සුවදයි පිළිවිත රජ දවස් ගියසේ නොසොය රෑ මාගේගේ මගුල් ලැබි දෙලින රජයට හෝ දෙවියට හෝ අන්තරාය වේ යන සිටි නිදි නොලත් මී කිය මහරජ නොබ මාගේ ගෙහි කුමරෙක් උපන හරි ඕක උතුරුද විදියට පායතෙන්ට දාගන්න ले ले वेरा वेला हैंड मार्क के कर दान मुझे मट पेन नहीं है मुझे कैमरा ऑफ कराने के लिए सा मट पेन है ठीक है साथ देर हैंड मार्क के दान तो ना वड़ा होंडा ये तो कर दरे वेला हरी नहीं मट नहीं लगी होती है दावस किए से सुवधाई पीली विद राज्य दावस किए से नसुर
රෑ මාකේකේ මගුලවි දිලින රජයට හෝ දිවියට හෝ අන්තරාවේ යන සිතින් නිදි නලක් නී කිය මහරජ නොබව මාගේගේ කුමරෙක් උපන හරි මම ඉතරා ලියලා ඉවරයිද කියලා Right. ඔන්න අපි දෙවැනි භාෂා ලක්ෂණයත් කතා කරා. එතකොට පළවෙනි භාෂා ලක්ෂණය තමයි හෙළව ස්වභාවිතාවට ගන්නවා කියන එක. එතකොට දෙවැනි භාෂා ලක්ෂණය තමයි මොකද්ද? සංවාදහා දෙව ස්වභාවිතාවට ගන්නවා කියන එක. ඔන්න භාෂා ලක්ෂණ දෙකක් අපි කතා කරා සංවාදහා දෙවස් ඒ වගේම හෙළව ස්වභාවිතාවට ගත්ත කියන එක. ඊළඟට අපි යනවා. ඊළඟ භාෂා ලක්ෂණය තමයි අනුප්‍රාසවත් බස භාවිතයට ගැනීම. දැන් මේ අනුප්‍රාසවත් බස භාවිතයට ගැනීම කවිය වගේ නවකතාවේ කෙටි කතාවේ මේ හැමතැනකම මේ කතාව හෝ කවිය රසවත් කිරීම සඳහා බොහෝ නිර්මාණකරුවෝ භාවිතාවට ගත්ත තවත් එක භාෂා ලක්ෂණයක් තමයි මොකද්ද? අනුප්‍රාසවත් බස භාවිතයට ගැනීම. බොහෝ විට මේ අනුප්‍රාසවත් බස භාවිතාවට ගන්න කාව්‍යකරණයේදී ශබ්දයට අදාළ අර්ථයට අදාළ ශබ්ද රසයක් ඉස්මතු කිරීම සඳහා එකම ශබ්දය හෝ එකම වචනය එකට සංඝටනය කරමින් නිර්මාණය කරනවට අපි කියනවා අනුප්‍රාසවත් ලෙස රස භාවිතාවට ගන්නවා කියලා. කවියේ අපි මේ සුලභව දකින්න තියෙන මේ අනුප්‍රාසවත් රස හැසිරවීම අපිට ගද්‍යකරණයේදීත් යම් ප්‍රමාණයකින් දකින්න පුළුවන්. දැන් උදාහරණයක් අපිට සතර කම්මන්ත්‍රණය ගත්තොත් अनुप्रासवत् එවගේ දැන් කවිය ගත්තොත් දෙමුතු යසස්වන් බුද්ධිලේ ගත්තොත් දෙමුතු යසස්වන් කුසුම් සරාගේ නමුතු සුමද මල් පැලඳ සරාගේ දකුතු රංගන සුරගෙන රංගලාගේ මොමතු නවේද කෙලෙසක සිතකා සැලලීනිය ගත්තොත් පළදිර අදහසින් මේ සුරගඟාගෙන නලබල සසන දලනර පිළ නුබරක් දැන් මේ වගේ තැන්වලදී අනුප්‍රාසවත් බස භාවිතාවට අරන් තියෙනවා එතකොට මේ ගද්‍යකරණයේදීත් මේ විදිහට අනුප්‍රාසවත් බස භාවිතාවට ගන්න. දැන් මේ අහිංසක ට ගුරුවරයා යෝජනා කරනවා ගුරු පඬුරු වශයෙන් ඇඟිලි 1000ක් කපන්න නැත්නම් මිනිස්සු 1000ක් මරන්න කියලා. ඒ වෙලාවේදී අහිංසක එකවරම මේක ප්‍රතික්ෂේප කරනවා අප අනන්ත හිංසා නොකරන කුලයේ උපනම් අපි අනිත් පැයට හිංසා කරන කුලය නෙවෙයි ඉපදෙලා ඉන්නේ කියලා මේක ප්‍රතික්ෂේප කරනවා. ඒත් ශිල්පයට සහ ගුරුවරයාට තියෙන භක්තිය නිසා අහිංසක යලි මේ යෝජනාව පිළිගන්න. පිළි අරගෙන කඩුවත් අරගෙන ගිහිල්ලා මහා වනමැද හමුවන එකිනෙකාගේ බෙලි ගපමින් යක්ෂා වෙස්යෙන් ආරූඪ වෙලා කඩුව හසුරුවමින් පිස්සෙක් වගේ දරුණු මිනිමරුවෙක් වගේ කැලේ දෙවනත් කරමින් කැලේ ඇතුලේ කුලප්පු වෙච්ච අතෙක් වගේ සැරිසර මිනිසුන් ඝාතනය කරන විදිහ අමාවතුරු කතුවරයා හරි අපූර්වට අනුප්‍රාසවත් බස භාවිතාවට අරන් ලියන ස්වර්ණ විමානේ මෙහා ලෝකයට ඔරුවක ගොඩ වී මා යනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට නලරල මත ඇදිලා එයි දැන් මේ ස්වර්ණ වර්ණ රන් එළිය දකින්න නල නල මත ඇදිලා එනවා වගේ මේ හැම තැනකම අර ජලයේ තියෙන රිද්මයානුකූල නැලවේ ඒ පද සංගටනය ඇතුළට දාලා තියෙනවා. දැන් අහිංසක කොහමද කැලේ ඇතුලේ මිනී මරමින් එහෙ මේ පිස්සෙක් වගේ ආවේශ වෙච්ච යකෙක් වගේ හිට මෙට යන්නේ කොහොමද? හේ ආචාර්යයා වැඳ පංචායුධගෙන අටවියට වැඳ අටවියට වදනා තන්හි අටවි මැත්තේ අටවිය නික්මන තනුදු සිට මිනිසුන් මරයි අටවි 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 කියන මේ ශබ්දත් එක්ක එන්නේ අහිංසක හේට මෙහෙට කඩුව වඩමින් තර දඬු ලෙස
මිනිසුන් මරමින් කප කපා ඇඟිලි බෙල්ල මත එල්ලා ගනිමින් හැසිරේ මේ ස්වභාවය මේ අනුප්‍රාසවත් වාස ඇතුලේ අමාවතුර කතුවරය හරි අරු අපූර්වට ගොතන එකතු කර හරි ඒ ගැතිම සහ එකතු කිරීම ඇතුලේ අර බලාගෙන ඉන්න කෙනාට දැන් උදාහරණයක් ඒ කාලේ පොත්පත් මේ වලින් කියලා අහගෙන ඉඳලා රස විඳින්නේ දැන් නම් එහෙම නෙවෙයි දැන් ඇවිල්ලා විෂුවල් එකක් තියෙනවා සින්දුවක් තියෙනවා දැන් එතකොට විෂුවල් එකයි සින්දුවයි දෙකම දුන්නම අපිට ආමුතුවේ මවා ගන්න දෙයක් නැහැ මේ ඒ කියන්නේ අපි මේකෙදි කතා කරමු චිත්ත රූප ජනනය වෙන බස්වරක් භාවිතාවට ගැනීම කියන තැනදී අපි කතා කරමු ඉතින් මේ අනුප්‍රාසවත් බස භාවිතයට අරගෙන කතුවරය තමයි නිර්මාණය භාෂාව භාවිතයට ගත්ත හැටි අපට කියන්න පුළුවන් හරි අපි ලේමු මෙන්න මෙහෙම අහිංසක අහිංසක ආචාර්යවරයාට අහිංසක ආචාර්යවරයාට අහිංසක ආචාර්යවරයාට ගුරු පඬුරු ලෙස මිනිසුන් දහසක් මැරීමට තීරණය කරයි මිනිසුන් දහසක් මැරීමට තීරණය කරයි වනයේට ගොස් දරුණු ලෙස ඒමේ අත සැරිසරමින් දරුණු ලෙස ඒමේ අත සැරිසරමින් දරුණු ලෙස ඒමේ අත සැරිසරමින් මිනිසුන් මරණ රුදුරු විලාසය මිනිසුන් මරණ රුදුරු විලාසය මිනිසුන් මරණ රුදුරු විලාසය අමාවතුර කතුවරය අනුප්‍රාසවත් ලෙස බස භාවිතයටගෙන අනුප්‍රාසවත් ලෙස බස භාවිතයටගෙන මෙලෙස විවරණය කරයි මෙලෙස විවරණය කරයි මෙලෙස විවරණය කරයි මෙලෙස විවරණය කරයි right අපි එතෙන්ට ලියා ගන්නවා මෙන්න මේක එහේ ආචාර්ය වැඳ පංචායුදගෙන අටවියට වැඳ අටවියට වදනාතන් නීදු අටවිය නික්මෙන තන්නුද සිට මිනිසුන් මරයි තේ ඒ පංචායුදගෙන ආචාර්ය වැද අටවියට වැද අටවියට වදනා තන්නේතු අටවි මැදේතු අටවිය නික්මෙන තන්නේතු සිට මිනිසුන් මරයි බලන්න අටවියට 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 කියලා මේක අනුප්‍රාසවත් ලෙස බස භාවිතාවට ගන්න විදිය හරි මං හිතනවා ලියාගත්ත කියලා හරි මං හිතනවා ලියාගන්න ඇති කියලා ලියාගත්තනේ හරි ඊළඟට අපි යන්නේ මේ චිත්‍ර රූප ජනනය වන වාක් චිත්‍රණය වෙන වස්වහරක් අමාවතුර කතුවරයා භාවිතයට ගත්ත කියලා කියන්නේ දැන් අපි හොඳට මතක තියාගන්න භාෂා ආරක්ෂණ කතා කරා එකක් හෙළබස භාවිතාවට ගත්තා දෙක තමයි
संवाद शैले बस भावित अभी कथाकूप जननेवन बस अनुप्रास्वी कथा अभी कथाकराने चितरूप जननेवन बस भावित वाक्चित्रेवन बस भावित मुखा वाक्चित्रे वाक्य वाक्चित्रे कीलकियाने वचन वाली अपटन चित्र वचन वाली अपने चित्रांतिन वचन सिम वचन पाट नेमे वचन वलट तीन पाट वैंडी लसन समहर विलावट अपिकाव रूप्या वचने मद मुखा वचने मदीन वकीलकियान कियन मेविल अपेकिन वचने मदीन मम की मट मतक मम मलपात्र नवगत नीलांबरी उतुम पेतुट वासना उवगे नवकथा कीप्या पात्र सूर्य प्रसन्न राज्य रचनाकर नीलांबरी नवकथा क्यवन एक वाक्चित्रेकरा पावित कर भाषा हरि विना भाषा टीका सारल अनी हीत अने भाषा वै नूतन रेडियो चानल कथांतर आहस तरम आदरे आहसे आदरे ये मदर पड़ी लसन कथाय कथायन बलान विधि लसन कटहांड वाली निवेदिका निवेदक लसन अभी कटायर बलागे समाधि विरल इसलना समाधि कोई तरह महिंसक मट दिन मगे जीवित समाधि गुड़ किटी समाधि की मुहूर्त एमी अदट पियां सरसन के पावेलाय समाधि की हित धरिए जीवित दरागण बेरे दुखांधरा खदे पुर्वागन समाधि हितमे बहुदूर अलवे हरे समाधि बलागन पिछुके सौंदर्यात्मक चित्र उत्तर मेकोट से तीन हर अपूर्व अवस्था निरूपणे अंगुली माला अवगन अवगन का कपागन 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 अंगुली माल दम एक पलात किलिम बड अनक चू अनक दर भय मे रज्जु अश्वसेना अश्यो टवड़ा वे कि अश्वपिटी अने मरला हरे दागना एत्तु सेना है वो एत्तु विनिशु यानो एत्तु इधर का आप होगे ना विनिशु ने अरे ठीकांग सरान चित्रपट याद कर वो टीम मोड ने एक काले अंगुली मार्ट विनिशु कोच्चर बायो ना दिखला हिता गांड बुलवा
දැන් මේ 5 දෙනින් එක 11 වසරේ ළමයි දියා බලමු අඟුලි මාල කතාව කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මූණ පෙන්වන්නේ බෙල්ල කපයි ඇයි කැමරා ඕෆ් කරගෙන තමයි ඉන්නේ බැරි වෙලා හරි අඟුලි මාලයට 50වත් එම මේ කතාව කරද්දි මගේ මූණ මතක තියා ඉඳලා ඕක පිටබැද්දලට හරි නුවරට හරි කම්පලට හරි කුරුණෑගලට හරි විදීගමට හරි ඇවිල්ලා මගේ බෙල්ල කපයි කියලා කැමරා ඕෆ් කරන් ඉන්න තරම බැලුවාම හරිද අනිවාර්යෙන් ඒ දවස්වල මිනිස්සු කොහොම බය වෙන්නේ නැද්ද කියලා හිතාගන්න හරි එතකොට මේ මිනිස්සු ගම් නියම් ගම් දනම් මේවා විනාශ කරලා කුඩු පට්ටන් කරලා හරි මිනිස්සු මරලා හැමතැනම මිනි කපුට බල්ලු හැමතැනම මිනිස්සු ගම් මත ඇරලා දාන රජුරුවන්ගේ සීමාවට ඇවිල්ලා අරගල උද්ඝෝෂණය කරපන් මේක වල්ලන්න කියලා දැන් භික්ෂුවක් යනවා අනිත් ඔක්කොම දුවන්නේ මේ පැත්තට භික්ෂුවක් යනවා අඟුලි වල ඉන්න පැත්තට දැන් භික්ෂුවක් නෙමෙයි මේ යන්නේ බුදුහාමුදුරය දැන් මිනිස්සු කෑ ගාලා බුදුහාමුදුරන්ට කියනවා මහන එමකට නොයයි ඒ මාර්ගෙට නෑ යන්න එපා එමක අඟුල් මල් නම් දරුණු සොරෙක් ඒ අඟුල් මල් කියලා දරුණු හොරෙක් ඒක දරුණු ලෙහෙමඩු ඇත්තේ ඒකයි ඉන්නේ මයින් කෙලින් කරගෙන හරි සත්තුන් කෙරේ කරුණා නැත්තේ ඌට කිසිම කරුණාවක් නැහැ කපන්නේ බෙල්ලමයි ඇඟිල්ලමයි කපාගෙන දැන් මේ කතාවේදී බුදුහාමුදුරුණිය ඉතින් මේ කතුවරයා ඇයි මේ බුදුහාමුදුරුවන්ට අර මිනිස්සුලව මහානේ මග නොයයි කියලා කියන්නේ දැන් කියන්න දෙන්නේ බුදුහාමුදුරුවන්ට යන්න එපා ඇත්තම කතාව නම් අට කතාව භාවිතවට අරන් ඕගලිය එතකොට මිනිස්සුන්ට බුදුහාමුදුරුව අඳුර ගන්න බැරි වුණා අත්බඹර වගේ කොණ්ඩේ ඇති මල කොණ්ඩේ වාගෙන ඉඳ නැතුව ඇතිනේ නේ එතකොට හොයා ගන්න බෑ සං දැන් වෙලාවකට ඉඳලා බුදුනේ සිද්ධාර්ථ නෙවෙයිද කියන මේ බුදුහාමුදුරන්ට තියෙන දේවල් කිව්වා ඒ කියන්නේ බුදු වෙනකොට අලුතෙන් එකතු වෙච්ච වගේ කැලිත් තියෙන ඒ කියන්නේ බුදුහාමුදුරන් එහෙම අඳුර ගන්න බෑ සාමාන්‍ය මිනිස්සු දැන් බුදුහාමුදුර යන අඟුලි මාලේ ඉන්න පැත්ත මිනිස්සු යන අනිත් පැත්ත මිනිස්සු කෑ ගන්නවා ඒ ඒ ඒ කොහෙද යන්නේ කොහෙද යන්නේ කොහෙද මේ මේ පිස්සු කියලා ඉන්න බෑ මේනා මේනා කොහෙද යන්නේ මහාන මේක මිනිමරුවෙක් කියනවා එක මරනවා කපනවා කොටනවා මිනිස්සුන්ට කරුණාවක් නැහැ මේ මේ කියලා කෑ ගහන්න ගත්තා දැන් බලන්න එක කොහමද කතුවරය ලියලා තියෙන්නේ මේ බලන්න මහාන එමකට නොයා එමක අඟුල් මල් නම් සොරෙක් තරණ ලෙහෙම අඩු ඇත්තේ සතුන් කෙරෙහි කුලුණු නැත්තේ ගම් නොගම් කලේ නියම් ගම් නුනිය ගම් කලේ දනව් නදනව් කලේ මිනිසන් මරමර ඇඟිලි මිද මාලා කොට දරයි මේක කියනකොට මේ වාග් සංග්‍රාමයේ දකින්නකොට අපිට අහිංසක ධර්ම මිනිමරුවෙකු ලෙස කතරම් සාහසික ලෙස හැසිරෙනවද සහ එමකට බැස්ස බුදුහාමුදුරුවන් ඒ මග පෙරට යන විදිහ කොච්චර ලස්සනට නැවිල පේනවද කියලා තේරුම් ගන්න ටිකක් බස්ස තේරෙන කෙනෙකුට හොඳට දැන් හරි අපි එමනම් ලියමු අගුල්මල් දමණය සඳහා 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 බුදු රදුන් පෙරට වඩින අවස්ථාව බුදු රදුන් පෙරට වඩින අවස්ථාව බුදු රදුන් පෙරට වඩින අවස්ථාව අගුල්මල් දමණය සඳහා බුදුරදුන් පෙරට වඩින අවස්ථාව අමාවතුර කතුවරයා අමාවතුර කතුවරයා වාග් චිත්‍රණය වන අයුරි 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 මෙලෙස විවරණය කරයි මෙලෙස විවරණය කරයි මෙලෙස විවරණය කරයි මෙලෙස විවරණය කරයි
කැඩලයක් මහන එමගට නොයාය එමග අගල් මල් නම් සොරක දරුණු ලෙහෙමඩු ඇත්තේය සතුන් කෙරේ කුළු නැත්තේය ගම් නොගම් කලෙ නියම් ගම් නොනිය ගම් කලෙ තනව් නදනව් කලෙ මිනිසුන් මර ඇඟිලි විද මාලා කොට දරයි අන්තිමට මහන කියන කාරණා නැහැ රයිට් ලෙයා महान एमागट नोया एमाग अगुल माल नाम सोरेके दरुलु लेहमाडु अत्याते सतुन केरे कुलुनु नत्ते गम नुगम कले नियम गम नुनिय गम कले तनाव नुदनाव केले मिनिसुन मरमरा एंगिली विद माला कोट दरा हरे දැන් මේ වෙනකොට අපි ප්‍රශ්නය ලියලා ඉවරයි. ඒ කියන්නේ උදාහරණ ටික දාලා ඉවරයි. අපි පළවෙනි ප්‍රවේශයට ලෙව්වා. දෙක පළවෙනි උදාහරණය ගත්තා. හෙලබස් භාවිතාවට ගත්තා කියලා. අපි ඊළඟට ගත්තා දෙවන උදාහරණය සංවාද හා දෙවස් භාවිතාවට ගත්තා කියලා. අපි ඊළඟ උදාහරණය ගත්තා අනුප්‍රාසවත් බස භාවිතාවට ගත්තා කියලා. අපි ඊළඟ උදාහරණය ගත්තා වාක් චිත්‍රණයන බස්වරක් භාවිතාවට ගත්තා කියලා. උදාහරණ හතරයි. ए प्रमाण ऐसा भी प्रश्न अवसान करना प्रश्न अवसान करान अमावतुर रचना किरीम संदहा अमावतुर रचना किरीम संदहा अमावतुर रचना किरीम संदहा अमावतुर रचना किरीम संदहा කතුවරයා භාවිතාවටගත් කතුවරයා භාවිතාවටගත් අමාවතුර රචනා කිරීම සඳහා කතුවරයා භාවිතාවටගත් භාෂා ශෛලිය භාෂා ශෛලිය इहत निदसुन मगे इहत निदसुन मगे इहत निदसुन मगे इहत निदसुन मगे मेलेस विवरणे कला है कि मेलेस विवरणे कला है कि विश्मि गोरोनो सा देख क्या अहला देख लेते हैं तो नीति तो कोई है अने क्या लिखवा दे आवे सर हाँ एक ना नीति माते मत क्यों कोई देखा नीति इन दंडों को यार ना दिए औरों रे ना वातरे का कट गया उसके बाद कताया करो हाँ सितोमले लिखवा दे सितोमले ना उधर हमें इन लगे ना सितोमले उत्तरे oh,
Yes, sir. Kama kohomada? Visistai, sir. Hiroshika? Oh, sir. How, sir? Mukadda kiwe? Elivada? Sampurna liya gattada? Monari adu paadu unada adu paadu unada? Liya gan beritang hema tibbada? Na, sir. Himaya? Himaya liya gattada? Adu paadu monari tiinavada? Hari, eto kota oya bahasa shailiya pilivada prashnaya? Eto kota tava apita ekka prashnaya tiyene ekka bahasa shailiyata madala prashnaya apita ekak katha karala iwara karaganna puluwa. Onna widiyata oya prashnata uttare mataka tiyagena karagena yamu. Hari, e ragata ravidya api giya sathiye sandhi katha karanne. Oh, sir. Hari, api katha kare sandhi mataka tiyaganne kohomada? Ita passe purvasara parasara koi sandhiyata yanakan katha karanne? Sir, okay. Gatra Desha. Gatra Desha. Purvasara Parasara Sarasara Desha Gatra Desha. Sitamli Polli Iranada? Sir. Etakota dan matakada Sitamli ta Gatra Desha kawada yanakan ikkada gatta kiyala matakada Sitamli? Oh, sir. Denduku Hari. Etakota then a mama the Gatra Desha made good to either cut a crane then I get a hatalova there. Hari. Then may other katak eat a pasiti in a sandika katakar and dayane. Put up on the hagana, it was a big again. From a technique, Nikela Dunni, me. Yavala the Kaladino, that a name. Babala Hampa and in Amala. Hari. Babala Hamben in Amala. Kilakane, the ruby grand in Amala. Samara, Baba Kinone, Hambend, Inekina, Hatuinekinata. You can cut up and the Mahatta Samara Baba Kino. So they are Hambend in Dine again and we make him. They are humble, I hate a passive Baba Hambend in Amala again. Make him. Hey, follow me. Well, Baba Hambend in the good. Hiding gain on spiritual and gain the carrying Namik. You can add the lake in me. Potoya gain. Potoya canal Gahana beat tea. The cowboy is a little bit. I mean, that's the neck, he bowl a petty again. Photo again, a bit the dog. How to theatre and I have all the girl in the girl. You want to pay the tenant of my gaga. Get a pussy behind him and eh. Gahan may pay the tenant of the tenant and they never allowed to pay the tenant of my gun. Ramani Babala Menamarata, Odu Lakshana, they got the Kakuka, and he took it away, Mahanik. I can query Babi come in Amagrikina, the Katagunuka Ramatiana, examined the Gratin. Then him a Gahan name, Mopata the Kila Kianaka Mopata Pasigian. The Katahari connector me Yamakia, Oda Vatatica, Vedical of Balagan ATM. Take a subhave, Shari Riko, Tamanta, Inamakina, Manavidyatuna dasaki, Manavidyatuna das. Again, Katari, Divika, Padukun, Vake, Vendodana, Adama, Bahama Dura Gila. Deepika Padukone ke photo ekak genala Vadipuram peena tanaka ahala thibbut nikan addakimen balanta awurudak vithara yanakota oyath nikan Deepika Padukone ke tikak podi sheyawak kavilla thiyen. Hari.
ගොඩක් එනිකන් ඒ ගතිය ඇවිල්ලා තියෙනවා. දැන් මේ තව කාට හරි මේ අභිෂේක් ලවන්න අභිෂේක් වගේ වෙන්න ඕනි නම් බේබි කෙනෙක් වගේ වෙන්න ඕන. වගේ අන්න එහෙම කෙනෙක්ගේ ෆොටෝ එකක් ගෙනලා තිබුත් එයා වගේ වෙන්න පුළුවන්. ෂාරුක් ඛාන් වගේ එකක් ගෙනලා ගන්න පොඩි ෂාරුක් ඛාන් පාට් එකක් හදාගන්න පුළුවන්. එයා අපේ මාමා කෙනෙක් හිටියා. මාමත් ඒ දවස්වල මේ ෆොටෝ එකක් ගහගෙන හිටියා කාමරේ. එයා ගහගෙන හිටියේ සිල්වෙස්ටර් සැලූන් කේ ෆොටෝ එකක්. සිල්වෙස්ටර් සැලූන් කියවම සමාඩ දැනන එකක් නෑ. එයා බාබර් කෙනෙක් නෙවෙයි. එයා තමයි රම්බෝ ෆිල්ම් එකේ ඉන්න නළුව. රම්බෝ කොම තමයි එයා දන්නේ. එයාට හොඳ සිස් පැක් එකක් තිබ්බා. හොඳ මේ බොඩි බිල්ඩ් එකක් අපේ මාමට එහෙම බිල්ඩ් එකක් තිබ්බේ නැහැ. ඌ ගහගෙන හිටියා කියලා. සිමෙන්ති වලින් හදාගත්ත පොඩි පොඩි රවුම් එහෙම උස්ස උස්ස හිටියා. හැබැයි ඉතින් සිල්වෙස්ටර් වගේ බොඩි හදාගන්න බැරි වුණා. හැබැයි ඉතින් පොඩි මූණවර ගතියකුත් තිබුණා. නැත්තේ නැහැ. ඒක අසාධාරණද ඉන්න බලන්න මගේ අයියායි නංගිය වගේ දැකලා 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 දෙන්නම එක වගේ වෙනවා. එහෙම වෙනවා. හරිද? හරි. එතකොට මේ ඔහොම ෆොටෝ එකක් ගැහුවම ඇත්තටම යම් දිසේ ආකාරයෙන් එහෙම වෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට මේ මෙතන යාළු ළමයි කවුරුත් පහක් එක්කද පිටර පෙම්වතෙක් එක්ක යාළු වෙලා ඉන්නවා. යාළු වෙලා හිටියා පෙම්වත පෙම්වතෙක් ඇසුරු කරා කියන්නේ. ඒ ළමයි හරි මොදායි ගෙදරට ඊටම කී කරු ගෙදරින් ගේනවා ප්‍රොපෝසල් එකක්. ඉතින් අම්මා තාත්තට විරුද්ධ වෙන්න බැරි නිසා අර ප්‍රේමවන්තයා ආතරන ගෙදරින් ගේන ප්‍රොපෝසල් එක බාර ගන්න. දැන් එයා කසාද බැඳලා මෙයාගේ හිතේ ඉන්නේ කවුද? අර කලින් පෙම්වත. ඉතින් බබා හම්බෙන්ට ඉන්න කාලේ වැඩියම හිතේ තියෙන රූපේ තමයිලු බබාට එන්නේ. ඉතින් බබා හම්බුනහම අර දැන් වැදලා ඉන්න මහත්තයා වගේ නෙමෙයි බබා කවුරු වගේ කලින් පෙම්වතාවක්. ඒකට ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන් විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් මනෝවිද්‍යාත්මකව කියනවා එහෙම වෙන්න පුළුවන් කියලා. එහෙනම් දැම්ම කොටතේ ෆොටෝ එකක් ගෙනල්ලා ගහගන්න. අර ෆොටෝ එකක් ගෙනල්ලා ගහගන්න. මේ වගේ සුදු පාට කිරි ගැටි අහිංසක රටක් වටින මේ කියන දේ ආන හොඳ චූටි බබෙක් මටත් හම්බෙන්න කියලා තමයි ඔක ගහන. ඕක ගහලා ගිහලා ඉස්පිරිතාලේ ගිහලා හම්බෙච්ච ගමන් අම්මට සිරි කළුම කළුගුලියක් එළියට ආවේ. හරි. ඒක දැක්කක් කියලා පයින් ගන්න නැහැ ෆුට්බෝල්ට ගන්න වගේ මේ මොකෙක් දාවි කියලා. අනේ ඉතින් අරකව සෙනෙහසින් ගලඳගෙන පපුවට තියාගෙන තන පුඩුවත් කටට ගහලා කිරි ටිකක් පොවලා මොකා වුණත් මගේ පැටියනේ කියලා හදා වඩා ගන්න. හරි. මෝටික දවසක් ලොකු වෙනකොට බුදු අම්මේ නිදා ගන්න දෙන්නෙත් නෑ කණ්ඩ දෙන්නෙත් නෑ පොණ්ඩ දෙන්නෙත් නෑ රෑ දෙකටත් නෑ ගානවා එකක් චූ කරලා මාරු කරපන් ඊළඟ මොහොතේ අනිත් පැත්ත බලනකොට චූ දානවා එන්න වදේ අර ෆොටෝ එකේ හිටපු එක අදියා හිතාගෙන ඉන්නේ අම්මෝ කියන කියන විදියට ඉදී බබා වගේ ඉඳී කියලා මු බබා වගේ නෙවෙයි ඉන්නේ බබාලා දුසුමක් වගේ හරි ඒත් ඉතින් අත ඇරලා දාන්න ඒත් ඉතින් හදාගන්න ආයි ටික දවසක් යනකොට මු ඉතින් කද කද ගන්නත් යන හරි ළමයි ඇදුවා නම් ඇදුවා වගේ කරන්න ඕනි කරන්න කරන්න නැත්නම් මොකටද හැදුවේ දෙමව්පිය ඉන්නේ ඌව කරන්න තමයි දෙමව්පිය ළමන්ට ඌව කරන්න ඕනි තමයි ඌව කරන්න නැත්නම් මොන මගුලටද අපි හැදුවේ කියලා දාන්න දැන් අර ෆොටෝ එක ගහගෙන ඒගොල්ල බලාගෙන ඉන්නේ මේ වගේ එකක් නැහැ නේද දැන් ඔය බඩවල් වලට යන මාර තරගයක් තියෙනවා කියලා කියන්නේ මේ දවස්වල පැට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් වගේ පෝලිමක් තියෙනවලු සාමාන්‍යයෙන් බඩක් ඇතුළට රින්ග ගන්න සමහර අය මේ ඇතුළට රින්ග ගත්තම කකුල් දෙක විතරක් එළිය තිබ්බම වෙන එකක වෙලා ඒක ඇදලා හිටපන් හරි ඉතින් මේ අම්මලා තාත්තලාට ක්ලාස් එකක් දාලා ඕක කියලා දෙන්න ඕනි ගොඩක් අය කචපත ගන්න ළමයින්ට කියලා දෙන්න හරිද අපි 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 ටොටෙන්ඩ් කියන තෝ තමයි රින්ග ගත්තේ ආවනම් ආපි දෙර හිටු කියලා කියන්න කියලා දෙන්න පුරුදු කරන්න ඕනි අපි දවසක් ක්ලාස් එකක් දාලා අම්මලා තාත්තලාට කියලා දෙන්න ඉතින් මේ ඕක තමයි න්‍යාය ඔය කතාව කියාගෙන ආවේ එන මොකටවත් නෙමෙයි මේ බලන්න දැන් 50යි 55 වෙන්න කලින් මම එකක් කියලා දෙන්න ඉතුරු ටික සතිය වෙනකම් මතක තියාගෙන ඉන්න හරිද මේ බලන්න මම ඔක නිකන් නෙවෙයි කිව්වේ
හරි මේ බලන්න මම මෙතන ලියනවා සිටි සිටි තන කම් කිය මේක මේක සංදි වෙනවා සිටම් කිය හරි ඔන්න සිටි දැන් මම මේක මෙන්න මෙහෙම කපනවා අල්මයන්ට අල්මයන් Piti dana, piti dana, kam, sitam. Sitiyam, piti dana kam sitiyam. Meki sara kila ina, almayana kya, tiyanna kya, siyanna kya. වෙනුවට එය අපි මේකට කිව්වේ ගාත්‍රා දේශ සංගිය කියලා. අපි දැන් මතක් කරලා ඉන්නේ ගාත්‍රා දේශ සංගිය කියලා. ඔන්න මතක තියාගන්න. ඊළඟට මම ලියනවා මෙන්න මෙහෙම. සිත් ධන කම් වෙනවා. සිත් තම් නම මේ කපනවා අල්මයන්ට ඔයත් කප කප හදන්න සිත් ධනකම් සිත්තම් වෙනවා මෙතන කයන්න කපන්න බෑනේ අල්තයන්ට අල්තයන් කපුවා තියන්නට තියන්න කපුවා මෙතන ක වෙනවල ත හරි දැන් ඉගෙන ගත්තේ දැනුමේ හැටියට නම් ඔයා මේකට ලියන්න ඕනේ මොකද්ද ගාත්‍රා දේශ සංදි කියලා හරි නමුත් මේක ගාත්‍රා දේශ සංදි නෙවෙයි හරි නමුත් මේක ගාත්‍රාදේශ සංදි නෙමෙයි ඉගෙන ගත්ත හැටියට නම් ඔයා ලියන්න ඕනේ මේක ගාත්‍රාදේශ සංදි කියලා නමුත් මේක ගාත්‍රාදේශ සංදි නෙමෙයි එහෙනම් මොන සංදිද සර් දැන් මේ බලන්න වෙලා තියෙන දේ සෙත් තන කම් සෙත් තන මෙන්න මෙයා වැඩේම මෙයා දිහා බලා ඉන්නේ බලා ඉඳලා 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 මෙයාගේ රූපේ යට ගිහින් පේනවාද ඒත් සර් කැපුවාම වෙන්නේ වෙන එකක් කැපුවාම මොකද වෙන්නේ කැපුවාම මොකද වෙන්නේ කැපුවාම වෙන්නේ මෙන්න මේකනේ සර් බලන්න කැපුවාම මොකද වෙන්නේ සිත ධන කම් සිත තම් කැපුවා මේකට මේ මේකට මේ මේකට මේ සර් කයන්නට තයන්නේ නැවිලා ගාත්‍රා දේශන හා බැලුව බැලමට එහෙම තමයි මන්ද මෙතන ලියනවා ගාත්‍රාදේශ එකක් කිනි දන කම් වෙනවා කිනියම් අපල බල මේකට මේක මේකට මේක මේකට මේක හයන්නට යන්නේ මේක ගාත්‍රාදේශ මේක ඇවිල්ලා ගාත්‍රාදේශ දෙකම එක වගේ නේද දෙකම එක වගේ දෙකම එක වගේ කියලා බැලූ බැලමට පේන්න පුළුවන් මේ දෙකම එක වගේ නෙවෙයි මේකට තියෙනවා වෙනස කාටද මෙතන මේ වෙනස කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පොඩ හෑන්ඩ් මාක් එකක් දාන්න හරි මේක ගාත්‍රාදේශ වෙන්නේ ක වෙනුවට ය ඇවිල් එහෙම කියනවා නම් සර් මේකේ ක වෙනුවට ත ඇවිල් ඔව් හැබැයි ගාත්‍රාදේශ සංදීදී ක වෙනුවට ත එන්න බෑ නමුත් ඒක දිග කතාවක් නේ එච්චර දිග කතාවක් අපිට මතක තියාගෙන ඉන්න බෑ සර්. හරි ප්‍රශ්නයක් නෑ. මම ඒකෙන් නිදහස් කරන්නම්.
ඔයාට මේ දෙකේ වෙන යම් කිසිදු වෙනසක් පේන්නේ නැහැ. පැහැදිලි නැත්නම් මම නැවත ලියන්නම් පැහැදිලිව. මම හිතනවාට පැහැදිලි ඇති කියලා. මම නැවත පැහැදිලිව ලියන්න මේ කාර්යයටම තේරුම් ගන්න ඕන නිසා. සිත දන කම් සිත තම් හිමි දන කම් හිමි යම් මේකට මේක කැපුණා මේකට මේක කැපුණා මේකට මේක කැපුණා ඉතුරු වෙලා තියෙන්නේ අයන්නයි අයන්න අයන්න වෙනකොට අයන්න නැහැ මේකට මේක කැපුණා මේකට මේක කැපුණා මේකට මේක කැපුණා මේක ඉතුරු වෙලා තියෙන එකට අයන්න මේක මෙතන ඉතුරු වෙලා තියෙනත් අයන්න මේකට මේ දැන් කාට හරි මේ දෙකේ වෙනසක් පේනවා කාට හරි පේනවා නම් දාන්න බලන්න chat box එකේ මේකේ මොකක් හෝ වෙනසක් පේනවනේ මොකක්ද වෙනස කාගේවත් answer එකක් නැත මේ බලන්න මේකේ තියෙන එක જાති අකුරු දෙකක් එක ළඟ. ඉතින් මේක හිම එකක් නැහැ. හරි. මම අර දවසේ වාට දැන් මම මේක කියනවානේ පූර්ණ රූප කියලා. පැටලෙන එක විතරක් අද හදලා දෙන්න. ඊළඟ දවසේ අපි ඉස්සරහට කතා කරගෙන යනවා. පූර්ණ රූප. මේක ගාත්‍රා දේශ කියලානේ මම කියන්නේ. ගාත්‍රා දේශ. වාට අද මම මේ දෙක පැටලෙන එක විතරක් කියලා දෙන්න. මෙන්න මේ උඩ තියෙන එකන වෙනුවට යටට වෙන එකෙක් ඇවිල්ලා තියෙනවා නම් ඒකේ එක જાති අකුරු දෙකක් නැත්තම් ඒක අනිවාර්යයෙන්ම ගාත්‍රා දේශ මේ උඩ තියෙන එකන වෙනුවට වෙන එකෙක් යටට ඇවිල්ලා නම් එක જાති අකුරු දෙකක් තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන් සන්ධි වර්ග තුනක් එකක් పూర్ව රූප අනිත් එක පර රූප අනිත් එක ද්විත්ව රූප තුනටම රූප කියලා හරි දැන් එතකොට ගාත්‍රාදේශත් එක්ක වට මේක පැටලෙන්නේ නැහැ මොන මම මේ ප්‍රශ්නේ ඉවර කරලා දුන්නා දැන් ගාත්‍රාදේශයක පැටල ගන්න ඕනේ නැහැ මොකද ගාත්‍රාදේශේ මේ වගේ එක ළඟ එක જાති අකුරු දෙකක් එන්නේ නැහැ ඒ වගේම තමයි ගාත්‍රාදේශ සංදියේ මේ පදේ යක අල්ලකුරක් නැහැ නමුත් මේකේ තියෙනවා හැබැයි එකෙන් විතරක් කියලා දෙන්න බෑ මොකද ඒ වගේම ද්විත්ව රූප සංදියේ මේ වගේ අල්ලකුරක් එන නිසා ද්විත්ව රූප සංදේය තාම ඉගෙන ගත්තේ නැති නිසා අපි එක පැත්තකින් තියනවා ඒ ගැන හිතන්නවත් එපා. ඒක අපි පස්සේ කතා කරමු. දැන් අපිට තියෙන්නේ පූර්ව රූප සහ පර රූප. එහෙනම් වා දැනට තීරණය කරන්න ඕනේ. විසියම් සංදිපදයක් මෙහෙම විසන්දිපදයක් සංදි කළාට පස්සේ උඩ තියෙන එකක් වෙනුවට යටට වෙන එකෙක් ඇවිල්ලා. ඒ එක જાතියම අකුරු දෙකක් මෙතන තියෙනවා. ඒ සංදි වාට දැන් තීරණය කරන්න පුළුවන් පූර්ව රූප සහ පර රූප කියලා. මෙන්න මේ දැනුම විතරක් ඔයා මතක තියාගන්න. ඔතනින් එහාට මම කියලා දෙන්න. මොකද්ද වෙන්නේ කියලා. අද දවසේ වානිකම් මේ දැනුම තියාගත්තම ඇති. මම මේ කරේ. ගාත්‍රාදේශ සංධියේ පූර්ව රූප සංධියේ සමාන ලක්ෂණ දෙකක් තියෙනවා. සමාන ලක්ෂණ දෙක තමයි උඩ තියෙන අකුරකට යට අකුරක් එමේ. හැබැයි ඒක සමාන වුණා වගේ ඒ දෙකට අසමාන ලක්ෂණයකුත් තියෙනවා. ඒ අසමාන ලක්ෂණය තමයි පූර්ව රූප සංධියේදී පර රූප සංදිය වෙන්නත් පුළුවන් ද්විත රූපෙදි වෙන්න පුළුවන් එක જાති අකුරු දෙකක් එක ළඟ තියෙනවා හැබැයි ගාත්‍රාදේශ නෙමෙයි එහෙම නැත්නම් අර කලින් කී දේ සිද්ධ වෙලා තියෙනවා නම් ඒක ගාත්‍රාදේශ දැන් ගන්න මම ඔයාලට අද කියලා දුන්නා පූර්ව රූප පර රූප සහ ද්විත රූපයෙන් ගාත්‍රාදේශ පටල ගන්න නැතුව වෙන් කරගන්නේ කොහොමද කියලා විතරයි අපි ඊළඟ දවසේ කතා කරමු පූර්ව රූප සංදිය වෙන්නේ කොහොමද පර රූප සංදිය වෙනස මොකක්ද ද්විත රූපය පර රූපය පූර්ව රූපය පටල ගන්නතුව හඳුනා ගන්න කොහොමද කියන එක අපේ ලබන සතියේ කතා කරා. හරි. එහෙමනම් ඉතින් අද දවසේ සම්බන්ධ වෙච්ච හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
පරිස්සමෙන් ඉඳලා ලබන සතිය අපි උරගෙන එතෙක් ඔබට සුවදායි සතියක් ප්‍රාර්ථනා කරමි මම අද මෙතනින් නවත්වනවා ජය